අධ්‍යාපනය කියන්නේ අපේ ජීවිතයට හැමදාමත් එක වගේ වැදගත් දෙයක්. අපේ පාසල් අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ උසස් අධ්‍යාපනයක් ලබන්නත් බොහෝ කැමැත්තක් තියෙනවා. ඒ අතරින් ඔබේ කැමැත්ත මත ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ අධ්‍යාපනය උසස් අධ්‍යාපනය සඳහා විවිධ ශ්‍රේෂ්ඨයන් තෝරගන්න. ඒ අතරින් පහුගිය සති ගණනාවේදීම අපි කතා කරා ඇපිට් නීති පීඨයත් එක්කතු වෙලා ඔබට නීතිය හදාරන්න කැමැත්තක් තියෙනවා නම් ඒ ඔස්සේ තමන්ගේ රැකියාව තෝරගෙන එමන් නැත්තම් මේ පාඨමාලාවන් හරහා නීතිය විද්‍යාලයට පමණක් නෙමෙයි ඔබ කැමති ශ්‍රේෂ්ඨයක් සඳහා එකතු වෙන්නත් ඔබට අවස්ථාවක් තියෙනවා. ඉතින් අද දවසේදීත් අපි මේ පිළිබඳව කතා බහ කරන්න ඉඩක් වෙන් කරගත්ත. අද අපි විශේෂයෙන්ම කතා කරන්න හිතුවේ ඇපිට් නීති පීඨයත් එක්කතු වෙලා අර්ධකාලීන පාඨමාලාවන් කරන්න කැමති ඔබ වෙනුවෙන් කොහොමද ඒ සඳහා අවස්ථාව උදා කරගන්නේ කියලා ඒ වෙනුවෙන් අපි එන්න කියලා ආරාධනා කරා. ඇපිට් නීති පීඨයේ පීඨාධිපති ආචාර්ය චතුර වර්ණසූරි මහතා අයබෝන් සුබදැස්නක් ඔබතුමාට ඒ දෙකම ඇපිට් නීති පීඨයේ කථිකාචාර්ය තිෂා ජයසුන්දරත් අද අපිත් එක්ක එකතු වෙනවා. අයබෝන් සුබදැස්නක් දෙදෙනාටම. දැන් මං හිතන්නේ වසර ගණනාවක් තිස්සේ විශ්වාසය දිනාගත් ආයතනයක් විදිහට ඇපිට් නීති පීඨය පිළිබඳ ඔබට හොඳ ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් අද දවසේදී අපි ඔබට තියෙන ගැටලු පිළිබඳව කතා බහ කරන්න සූදානම් මේ පාඨමාලාවන් පිළිබඳව. ඇත්තටම මං කැමතියි මුලින්ම දැනගන්න. දැන් අපි පහුගිය සතියේදීත් පාඨමාලාවන් පිළිබඳව කතා කර අපි වැඩිපුර අවධානයක් යොමු කරන්නේ මේ අර්ධකාලීන පාඨමාලාවන් පිළිබඳව. අපි මේ පිළිබඳව හැඳින්වීමක් කරමු. ඔව්, ඇපිට් නීති පීඨය මගින් අපි පාඨමාලා කිහිපයක්ම ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි LLB ඩිග්‍රී එක, ෆුල් ටයිම් පූර්ණ කාලීන ඩිග්‍රී එක. ඊට අමතරව අපි LLB ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඊටත් අමතරව මාස්ටර් ඔෆ් ලෝස් කියලා පශ්චාත් උපාධියක් තියෙනවා නීතිඥයන් සහ නීතිවේදීන් සඳහා. මේ අපේ අලුත්ම ප්‍රෝග්‍රෑම් එක තමයි මේ පාර්ට් ටයිම් LLB ප්‍රෝග්‍රෑම් එක, නැත්නම් අර්ධකාලීන නීති උපාධිය. මේ නීති උපාධිය අපි හඳුන්වා දෙන්නේ පිරිනමන්නේ එංගලන්තයේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයෙන්. ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය කියන්නේ ලෝකයෙන් පිළිගත් එංගලන්තයේ සර්ණ සම්මානයෙන් පිදුම් ලැබූ විශ්වවිද්‍යාලයක්. විශේෂත්වය තමයි අපේ පාඨමාලාවේ අපි සම්පූර්ණ උපාධියම පිරිනමනවා. ඔය සමහර උපාධි පාඨමාලා තියෙනවා, පාර්ට් ටයිම් පාඨමාලා. ඒ පාඨමාලා පිරිනමන්නේ අර්ධකාලීන අර්ධ උපාධීන් පමණයි. නමුත් අපේ උපාධිය අවුරුදු 4ක් පුරා පැවත්වන උපාධියක්. ඒ උපාධියෙන් අපි පූර්ණ උපාධිය, සම්පූර්ණ විෂය මාලාවම ආවරණය කරලා පූර්ණ උපාධිය පිරිනමනවා. තිෂා මහත්මිය, දැන් මං හිතන්නේ ඇපිට් නීති පීඨය කියන්නේ වසර 11ක් විතර කාලයක් තිස්සේ දීර්ඝ ඉතිහාසයක් තියෙන ආයතනයක් සහ මේ ඔස්සේ තමන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් ඉවර කරගත් පිරිස ඉන්නවා අපේ රටේ. ඉතින් ඒ අතුරින් දැන් අපි කතා කරන මේ පාඨමාලාව දැනට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද සහ අලුතින් පාඨමාලාවක් පටන් ගන්නවද මේ සඳහා කෙනෙක් ආයුධම් කරන්න කැමැත්තක් තියෙනවා නම් මොන වගේ සුදුසුකම්ද සම්පූර්ණ කරන්න ඕන? දැන් මුලින්ම මම සුදුසුකම් ගැන ඇත්තටම සඳහන් කරොත් අපොස්ස උසස් පෙළ විභාගය සඳහා එස් සාමාර්ථ 3ක් ලබාගෙන තිබිය යුතුයි. ඒත් එක්කම අපොස්ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිටි දරුවෙක්ට පුළුවන්. ඒත් එක්කම තමයි අපොස්ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉංග්‍රීසි භාෂාව ඇතුළත්ව සී සාමාර්ථ 5ක් ලබාගෙන තිබිය යුතුයි. ඒත් එකම අපි කතා කරොත් අපේ දේශන පවත්වන්නේ කොහොමද කියන කරුණ ගැන, ඇත්තටම අපි දේශන පවත්වන්නේ සිකුරාදා සහ සෙනසුරාදා කියන දිනයන්හි. එතකොට සිකුරාදා දිනේ සවස 6 සිට රාත්‍රී 9 දක්වත්, ඒ වගේම සෙනසුරාදා දිනේ උදේ 8:00 ඉඳන් සවස 4:00 වෙනකන් අපි ඇත්තටම අපේ දේශන පැවැත්වීමට නියම කරලා තියෙනවා. ඉතින් තව එක් සුවිශේෂී කරුණක් තමයි ඇත්තටම අපේ පාඨමාලාව ගැන අනෙකුත් අර්ධකාලීන පාඨමාලාවන් එක සංසන්දනය කිරීමේදී අපේ පාඨමාලාව ඇත්තටම පැවැත්වෙන්නේ සිකුරාදා සහ සෙනසුරාදා කියන දිනයන්හි. එතකොට මේ ඉරිදා කියන දිනය ඇත්තටම අපේ ගොඩක්ම මේ අර්ධකාලීන පාඨමාලාවන් සඳහා යොමුවන්නේ මේ රැකියාවල නිරත වූවන්. ඉතින් ඔවුන්ට ඉරිදා දවස ඉතාමත් විවේකීව ගත කිරීමට හැකියාව තියෙනවා. මොකද අපි පවත්වන්නේ සිකුරාදා සහ සෙනසුරාදා කියන දිනයන්වල නිසා. ඉතින් බඳවා ගැනීම ගැන ඇත්තටම කතා කරොත් ඇත්තටම දැන් අපි බඳවා ගැනීම පටන්ගෙන තියෙනවා. ඒ වගේම නොවැම්බර් මාසයේ මැද තෙක් අපි බඳවා ගැනීම විවෘත කරලා තිබෙනවා. ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙන්නේ ඉන්න ඔක්තෝබර් මාසයේ මට දෙන්න අපි ඉක්මනින් වෙලාව බලලා නැවතුමු නැගෙයි.
පංචේ ටිකිරි මාරි කොහොමද ටිකිරි මොලේ හොඳයි ඔබතුමීට අවස්ථාව ඔව් ඒත් එකම අපි බලාපොරොත්තුෙන් සිටිනවා ඔක්තෝබර් මාසේ 29 වෙනිදා සිට මෙම part time LLB පාඨමාලාව පටන් ගැනීම සඳහා तरुण शिष्य सदाई मौलिक अरमु नमूत अर्धकाल पाठमाला पार्ट टाइम पाठमाला विशेषेन अरमुन खरगण थे पूर्ण कालीन रख्या आय सद फुल टाइम वेडकन आय सद तमाइ अपे मे पाठमाला अभी डिसाइन कर दवस पाक वेडकल सिनसुराध शिखुराध हवस सह सिनसुराध अपे देश वट सह भागीला हतरकृत काल मेम पाठमाला संपूर्ण कर पुलवा इट अमतर मे पाठमाला गुडा मे मे वटिवा नीति बलात्मक निलधारी सद विशेषेन पोलिस निलधारी हमदा निलधारी कस्टम ऑफिसर्स इतकोट मे इमिग्रेशन ऑफिसर्स एक गोडाक वटीना प्रमोशन गेम मेम नीति उपाध्यक्ष लघु वटीना काम देननी सा इट तम पूर्ण कालीन विश्वविद्यालय शिष्यान विना विना विषयधारा निरगा अभी कैंपस दरु अंट दवा स्पाह कैंपस की अमत्र नीति विद्या नीति उपाध्यान अवश्यन एवल पुलवा अपे पाठमाला समग बेन ඊට අමතරව දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි මම දැකලා තියෙනවා යුරෝප රටවල එහෙම විස්්‍රාම ගියාට පස්සෙත් ඉගෙන ගැනීම. දැන් විස්්‍රාම ගිය අපේ වැඩිහිටියන්ටත් පුළුවන් තමන් විස්්‍රාම ගත්තට පස්සේ අපේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා ඊටමත් කෙටි කාලයකින් නීතිඥෙක් වරේ වශයෙන් කටයුතු කරන්න. අවසාන වශයෙන් ගෘහණියන්ට මොකද මම හැමතැනම ගියාම ගොඩක් කට්ටිය කියන කතාවක් තමයි ඔබතුමා නීතිඥෙක් නේද? मगे सिहने नीतिज्ञक मटे करगान बेलना मगे पाउल काटी तो निशाकियल दैन लम वेडवीट पात्र मतियन वन गृहणी अंतत्द अवस्थाव मेक तमंगे नति वेच सिहिने सभा करगण मे अवस्थाव पशे गवीं कथा करना मेक अवध हतर प्रोग्राम अभी अवध हतर पुरावटम वेदा वेंकल तीयन पेमेंट गवीं कन क्रम ये निशा कोट स्वशेन गेवान पुलवान इट तम अपे आयतने मगिम बैंक पास सरसल तीयनवा प्रधान कारण इंग्ली शिष्य शिष्यवान मे वेला बला मे भाषावकन दे बाधा करगा मे पाठमालावट अतुल संधाकन कौर मेवेला अत्र किए मुखद अभी फलम असर तुर अत्र मुलिम के अतम कुलबिंग पिटत गुटा प्रदेश वलिंग शिष्य शिष्यवान मे पाठमालाव सन्दा अतम एकतुवेनवा इथिंग अपे अतम अपिगात अपे मऊ भाषावत् सिंहल भाषाव इथिंग इंग्लिशी भाषावत् छोटे छोटे गैटल तिबीम इतमा सामान्य दी मऊ भाषाव गोत समार दर्वांगे अपने दर्वांगे उनगे मऊ भाषाव अत्र तमिल भाषाव इथिंग मेक अत्र सामान्य दी इंग्लिशी भाषाव समग गैटल तिबीम ඉතින් අපි මේ සඳහා ඇත්තටම පෞද්ගලික අවධානය අතර මේ දරුවන් සඳහා යොමු කළා මේ විදිහට ළමයින්ට ඇත්තටම උදව් උපකාර කිරීමට සූදානමින් සිටිනවා ඒත් එක්කම මේ සඳහාම අපේ නීති පීඨයේ ඇත්තටම පළමු වසර ගත්තාම අපි ලීගල් ඉංග්‍රීසි කියලා ඇත්තටම විෂයක් අපි හඳුන්වා දීලා තිබෙනවා මේ විෂය තුලින් අපි ඇත්තටම නීතිය හා සම්බන්ධ වන මේ වාග්මාලාව ළමයෙක්ට ඇත්තටම හුරු කිරීම සඳහා අපි ක්‍රමවේදයන් ඇත්තටම යොදාගෙන තිබෙනවා ඒත් එක්කම අපේ දෙවන වසර තුල තවත් විෂයක් තිබෙනවා මේ ඇකඩමික් රයිටින්
කියලා විෂයක්. ඉතින් මේ විෂය හරහා අපි මේ ලිඛිත ඉංග්‍රීසි ලිඛිත හැකියාවන් ඇත්තටම දරුවෙක් තුළ වර්ධනය කිරීමට අපි පියවර අරගෙන තියෙනවා. ඒත් එක්කම අපිට ලැන්ග්වේජ් සෙන්ටර් එකක් තියෙනවා. ඒ වගේම අපේ අපිට ආයතනය ගත්තහම අපිට ඩිබේටින් ක්ලබ්ස්, මූටින් ක්ලබ්ස්, ගැවල් ක්ලබ්ස්, එතකොට අපේ ටෝස්ට් මාස්ටර්ස් ක්ලබ්ස් මෙවැනි විෂය බාහිර ක්‍රියාකාරකම් බොහෝ දේවල් වලින් සමන්විතයි මේ අපිට ආයතනය. ඉතින් මේ දේවල් වලින් ඇත්තටම ළමුන්ගේ පෞරුෂ වර්ධනයට ඒ වගේම පිරිසක් ඉදිරියේ කතා කිරීමේ හැකියාව නැත්නම් අපි කියනවා පබ්ලික් ස්පීකින් කියලා. ඔව්. ඒ හැකියාවන් ඇත්තටම වැඩි දුර වර්ධනය කර ගැනීම සඳහා අපි ඇත්තටම පියවර අරගෙන තියෙනවා. ඒත් එක්ක මම ඇත්තටම දේශක වෙරියක් විදිහට දැක්ලා තියෙන දෙයක් තමයි අපේ පළමු වසරට ඇත්තටම සබකෝලයෙන් මේ පිරිසක් ඉදිරියේ ඉතාමත් කතා කරන සබකෝලයෙන් මේ ඇතුල් වෙන ළමයා ඇත්තටම අන්තිම වසර වෙනතුර වෙනකොට ඇත්තටම ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හසුරමින් ඇත්තටම වාද විවාද කරනවා. ඉතින් අපිට නීතිඥ වෙරියක් විදිහට ඇත්තටම මේ කතා කිරීමේ චතුර ලෙස ඇත්තටම මේ කතා කිරීමේ හැකියාව ඇත්තටම පිහිටලා තියෙන්න ඕනේ. ඉතින් මේ සඳහා අපි ඇත්තටම මේවා වැඩිදුර වර්ධනය කර ගැනීම සඳහා ඇත්තටම අපි ක්‍රියා මාර්ග යොදාගෙන තියෙනවා. ඉතින් බලාගෙන ඉන්න අයට කියන්නේ කැමති මේ භාෂාව නම් බාධාවක් කරගන්න එපා මේ පාඨමාලාව සඳහා ඇතුළත් වීම සඳහා. හොඳයි. ඔන්න ඒ ගැටලු ටිකත් අපිට ආයතනයත් එක්ක අපිට නීති පීජත් එක්ක සම්බන්ධ වුණොත් ඔබට විසඳ ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් අවසාන වශයෙන් මම කැමති ඔබතුමන්ගෙන් දැනගන්න දැන් ඕනෑම උපාධි පාඨමාලාවක් හෝ ඕනෑම පාඨමාලාවක් හැදලට පස්සේ අපි බලාපොරොත්තු වෙන දේ තමයි අපිට ලැබෙන උපාධිය පිළිබඳව. අපි ලැබෙන උපාධිය පිළිබඳවත් කතා කරමු. මේකෙදිත් අර පාඨමාලාවේ ස්වභාවය අනුව වෙනස් වෙනවද කොහොමද මේ කාරණාව වෙන්නේ? ඔව් ලැබෙන උපාධිය තමයි එංගලන්තයේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයෙන් LLB ගෞරව උපාධිය. අපිට මේක තවත් වැදගත් දෙයක් තමයි රැකියා අවස්ථාවන් උදා කරගන්නේ කොහොමද කියන දේ. ඔව් බොහොම ස්තුතියි. LLB ගෞරව උපාධිය තමයි අපි පිරිනමන්නේ. රැකියා අවස්ථාව පිළිබඳ කතා කරනවා නම් දැන් අපි දැන් සාම්ප්‍රදායික ක්‍රමය තමයි මේ නීති උපාධිය හදාරලා නීති විද්‍යාලයට ඇතුළත් වෙලා නීතිඥයෙක් වශයෙන් කටයුතු කරන්න පුළුවන්. නීතිඥ වශයෙන් කටයුතු කරනකොට තවත් ගොඩක් පරාසයක් තියෙනවා. ඒව නීතිඥයෙකුට වශයෙන් කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන් කෝපරේට් ෆීල්ඩ් එකට යන්න පුළුවන්. සමාගමක නීතිඥයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අවුරුදු කීපයක් ගත වුණාට පස්සේ විනිශ්චයකාරවරයෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවට බැඳෙන්න පුළුවන්. අල්ලස් කොමිෂනෙට බැඳෙන්න පුළුවන්. ඒ තමයි සාම්ප්‍රදායික ක්‍රමය. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මම ළඟදිත් මේ සමාගම් කිහිපයක මේ ප්‍රධානින් වගේක් හම්බුණා. ඒගොල්ලෝ කියපු කතාවක් තමයි ඒගොල්ලෝ හරි කැමති ගන්න අනිකුත් රාජකාරී කටයුතු සඳහා කියන නීති නොවන රාජකාරී කටයුතු සඳහා නීති උපාධිය තියෙන දරුවන්ව. මම ඇහුවා ඇයි මොකද මේ හේතුව කියලා. ඒගොල්ලෝ කියන හේතුවක් තමයි මොකද නීතිය හදාන දරුවෙකුගේ විචක්ෂණශීලී ඥාන ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. අපි කියන ක්‍රිටිකල් ඇනලිටිකල් ස්කිල්ස් කියලා. ඒක ගොඩක් ඉහළින් තියෙන නිසා ඒගොල්ලෝ ගොඩක් කැමැතිම ගන්න කියලා. ඒ ලංකාවේ තියෙන අවස්ථයි. අමතරව NGO වලට බැඳෙන්නත් පුළුවන්. ඊට අමතරව අපිට ජාතක තලයට යන්නත් පුළුවන්. අපේ රටෙන් ළමයෙකුට LLB උපාධිය කරුවා පිරිනම කරාට පස්සේ මේක එංගලන්තයේ උපාධියක් නිසා එංගලන්තයේ ගිහිල්ලා නීතිඥ වශයෙන් කටයුතු කරන්න නීතිය සඳහා ඒ පාඨමාලා කරන්න පුළුවන්. ඒ වගේම ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය ඒ වගේ රටවලලත් තවත් පාඨමාලා කළ නීතිඥ වශයෙන් කටයුතු කරන්න පුළුවන්. ඊට අමතරව ජාත්‍යන්තර සංවිධාන තියෙනවා. යුනයිටඩ් නේෂන්ස් තියෙනවා, ඉන්ටර්නැෂනල් චේම්බර් ඔෆ් කොමර්ස් තියෙනවා, යුනිසෙෆ් තියෙනවා. ඒ වගේ ආයතන වලටත් අපේ ළමයින්ට මේ රැකියා අවස්ථා උදා වෙලා තියෙනවා. අනිත් වැදගත්ම කරුණ තමයි අපේ උපාධිය එංගලන්තයේ උපාධියක් නිසා වෙන කෙනෙකුට සංක්‍රමණය කරන්න ඕන නම් රටකට සංක්‍රමණය කරන්න ඕන නම් සංක්‍රමණය කරන්නන් වෙනුවෙනුත් පොයින්ට් බේස් සිස්ටම් එකකට ලකුණු ලැබෙනවා මේ අපේ උපාධියෙන් දරුවන්ට. හොඳයි. ඔබට වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය නම් මම ඔබට දුරකථන අංකය මතක් කරනවා. මෙන්න මේ දුරකථන අංක වලට කතා කරන්න කොළඹ පීඨයේ 0765 788 780 ඒත් එක්කම නුවර පීඨයේ දුරකථන අංකය 0773 577 877 ඔබට තිරයේ දිස්නවා. ඒත් එක්කම ඔබට පුළුවන් www.api.lk කියන වෙබ් අඩවිට ගිහිලා තවත් විස්තර මේ පිළිබඳව දැනගන්න. හොඳයි. එහෙමනම් බොහොම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා මේ පිළිබඳව අදහස් දැක්වුවට. අපි තවත් දවසක මුණ ගැහමු. ආයුබෝවන් කියලා ඔබ දෙනාට සමාවෙන්න. හොඳ ඇරඳී සිටින නුගසෙවනත් එක්ක අපි විරාමයක් අරගෙන නැවතත් ඔබව මුණ ගැහෙනවා.